ඔබට අද දවසේ මේ කරුණු පහක් කියා දෙන්න ඕන කියලා. දැන් ඔබ දකුණට ගියොත් දකුණ තියෙනවා උඩ බැලුම් කියන කෑමක්. මම හිතනවා දැනන්න මේක කාලා ඇති සමහර දකුණේ කට්ටිය මේක කාලා ඇති ඉතාමත් රසවත් ප්‍රණීත ආහාරයක් උඩ බැලුම් කියලා කියන්නේ. ඇයි උඩ බැලුම් කියලා කියන්නේ? උඩ බලාගෙන තමයි කන්න ඕන එක. උඩ බලාගෙන කෑවේ නැත්නම් ඒ ඇතුලේ තියෙන දේවල් ටික ඔක්කොම විසිරලා යනවා. ඒක නිසා උඩ බලාගෙන තමයි කන්න. ඉතින් කාලා නැත්නම් උඩ බැලුම් දකුණට ගිහිල්ලා දන්න කෙනෙක් හොයාගෙන ඉස්සෙල්ලාම උඩ බැලුම් කාලා ඉන්න ඕන. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී පාවිච්චි කරන බලන ක්‍රම ගොඩක් තියෙනවා සාමාන්‍ය ජීවිතයේදී. දැන් අපි සමහර වෙලාවට කියනවා මේ කවුරු හරි දිහා බැලලා මොකද මං උඩ බලාගෙන ඉන්නේ කියලා කියනවා. ඇත්තටම ඔබ අහන්නේ ඇයි එහෙම? එයාගේ හිතල බලන්න. යම් කිසි කෙනෙක්ගෙන් ඔබ ඇයි උඹ උඩ බලාගෙන ඉන්නේ? ඇයි ඔයා උඩ බලාගෙන ඉන්නේ කියලා අහනවා. ඒ කියන්නේ ඔබ තේරුම් ගන්නවා එයා උඩ බලාගෙන උඩ බැලුම් කන්න බලාගෙන ඉන්නක නෙමෙයි මේ. මේ උඩ බැලුම් කන්න බලාගෙන ඉන්නක නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේ යම් කිසි කෙනෙක් ඉහළ බලාගෙන කල්පනා කර කර ඉන්නවා නම් එයා මානසික ගැටලුවක් එයාට තියෙනවා. විසඳගත යුතු ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒක තමයි අහන්නේ. තව අවස්ථාවලදී අපි කියනවා මේ මොකද මම බිම බලාගෙන ඉන්නේ කියලා. ඇයි බිම බලන් ඉන්නේ? මම හිතලා තියෙනවා කවුරු හරි බිම බලාගෙන කතා කරනවා. ඒ කියන්නේ එයාට කොන්ෆිඩන්ස් නැහැ. එයාට ෂුවර් නැහැ. තමන් ගැන විශ්වාසයක් නැහැ. මතන් මොනවා හරි වරදක් කළා වරදකාරී හැඟීමක් තියෙනවා. බිම බලාගෙන ඉන්නකොට. ඔබ දන්නවා දැන් ඔහමේ අපි මිනිස්සු විතර නෙමෙයි සත්තුත් කරනවා හොඳේ. දැන් අපි තුමු හොඳ සුනක පැටව එහෙමත් මොනවා හරි වැරද්දක් කරපම බලාගෙන ඉන්නවා. සපත්තුවක් එහෙම කෑවහම කවුද මේක ආවේ කියලා අහපු ගාම හැක්කල බිම් බලා ගන්නවා. ඒ තව ඉබාන ඒ කට්ටිය තමන්ගේ ඉමෝෂන්ස් එළියට දාන ක්‍රම. තව කට්ටියක් ඉන්නවා සමහර අවස්ථාවලදී හොරෙන් බලනවා. හොරෙන් බලනවා කියලා කියන්නේ එයා පාත් කළා එමින් සැරේ අනිත් පැත්තට බලනවා. ඒ කියන්නේ තැම් කිසි දෙයක් ඔබ තේරුම් ගන්නවානේ. ඒ කියන්නේ යා මේක බලන්නේ ඍජුව නෙමෙයි. ඍජුව නෙමෙයි. යා මොනවා හරි දෙයක් හිතේ තියාන තමයි මේක බලන්නේ. දැන් ඔය බලන ක්‍රම තියෙනවා මිනිස්සු. දැන් NLP පුහුණු පාඩ මාලාවක් එහෙම හදාරුවොතින් ඔබ ඒකෙදි මේ S2 පාවිච්චි කරලා බලන ක්‍රම උගන්වනවා. එතකොට ඔබට බොරු කියන්න බෑ. ඒක දැනගත්තාම දන්නවා බොරුවක් කියනවාද කියලා. දෙක උඩට යනවාද පැත්තට යනවාද පල්ලෙහාට එනවාද ක්‍රියේට් කළ යම් කිසි දෙයක් අලුතෙන් මවල කියනවනම් ඒකත් දන්නවා. අතීතයට ගිහිල්ලා කියනවනම් ඒකත් දන්නවා. අනාගතයට ගිහිල්ලා කියනවනම් ඒකත් දන්නවා. හොරකමක් වැරදි වැඩක් කරලා කියනවනම් උත්තරයක් දෙනවනම් ඒකත් දන්නවා. ඒත් NLP වලදී හැම මේක හොඳට පුහුණු කරන වැඩසටහන දෙයක්. ඔය බැලීම කියන එක. බලනවා කියන එක. දැන් මම ඔබට මේ කියා දුන්නේ බලනවා කියන එක. දැන් පොඩි මම මේ සරල හැඳින්වීමක් කරේ. එතකොට මිනිස්සුන්ට මේ ජීවිතේ යම් යම් දේවල් ලබා ගන්න ජීවිතේ සාර්ථක කර ගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ බැලීම කියන එක. බැලීම කියන එක. දැන් මේ සාමාන්‍ය ජීවිතේ ටිකක්නේ මම කිව්වේ. දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ කුමාරකේ නමත් වැරදි ඇත්තටම බෝධිසත්වයෝ මේ ලෝකෙට එන්න කලින් බැලුම් පහක් බැලුවා. බැලුම් බෝල නෙමෙයි හොඳේ පහක් බැලුවා. ඒකට අපි කියන පස්මහ බැලුම් කියලා. මොකද්ද කාලය? මේක මම උපදින්න හොඳ කාලයක්ද? දීපය. මේක මම උපදින්න හොඳ දූපතක්ද? දේශය. ඒ දේශයේ ඒ දූපතේ කොයි තැනද උපදින්නේ? කුලය. මං උපදින්න ඕනේ මේ සමාජ සම්මත තියෙනවා. මේ සමාජ සම්මත වලින් මොන කුලයකද මම ඉපදෙන්න ඕනේ? මේ අම්මගේ අරමුණ ඉෂ්ට කරගන්න. කාලය, දීපය, දේශය, කුලය, මව. මගේ අම්මා කොහොම කෙනෙක් වෙන්න ඕනද? පහක් බැලුවා වගේ. බලලා තමයි තීරණය කරේ මං උපදිනවද නැද්ද කියලා. දැන් ඔබ එහෙමද? ඔබත් මේ ලෝකෙට එන්න කලින් බලන්න ඇති. බලන්න ඇති. මම කියවලා තියෙන හැටියට සමහර අය මේ ලෝකෙට එන්න කලින් බලනවා. මේ වගේ දේවල් විද්‍යාත්මක يعني ඒ ශක්ති දේහය මේව අධ්‍යයනය කරනවා. මේ දීපය දේශය අරව මේ නෙමෙයි තමන්ගේ විශේෂයෙන්ම අම්මා මට සුදුසුද කියලා.
තමන්ගේ අම්මා සුදුසුද කියලා බලනවා. ඒකට ඒ සුදුසුකද කියලා බලනකොට ඔය දැන් ඔය බ්‍රයන් එල් වයිස් වගේ මනෝවිද්‍යාඥයෝ සමහර විට සමහර කට්ටිය ඉන්නේ පරිගැණීමක් කරන්න. ඒ අම්මගේ. මම මෙයාගේ ළඟට ගිහිල්ලා මෙයාගෙන් පලි ගන්න ඕන කියලා එනවා. සමහර කට්ටිය ඉන්නේ ඇත්තටම ආදරයෙන් සෙනෙහසින්. එහෙම සිද්ධීම් තියෙනවා ලෝකේ හරියට ලංකාවෙත් තියෙනවා. ඒවා ඔබ බලන්න ඕනේ. මම ඔබට එක සිද්ධියක් විතරක් කියන්නම් ඕන ඔබට මේක නිකන් දැනගන්න. මම ওই අනුරාධපුරයේ ඉස්සර වැඩසටහන් කරනකොට එක දවසක් එක මිඩ්වයිෆ් නෝනා කෙනෙක් මට ඇවිල්ලා කතා කරා. මම මේ දවස් දෙකක පුහුණුවා කතා කරලා මට කිව්වා මෙහෙමයි සර් සර් මේ මම මට ආසයි සර් ගේ ළඟට මගේ පුතා එක්කන් ඉන්න කියලා. ඉතින් මං කිව්වා ඇයි මොකද්ද ප්‍රශ්නේ සර්? එයා ඔහොමම කියනවනේ කියලා කිව්වා. මං කොහොමද? ඉතින් කි විස්තර කිව්වා කියලා පහුවෙන්දා දවල් දවස් දෙකක පුහුණුවා දවල් මෙයා එකන් ආවා. එයාගේ පුතා මේ අවුරුදු 3 4ක පොඩි එකෙක් කියලා. ඉතින් මම ටිකක් වෙලා දවල්ට කෑම කන ගමන් කතා කර හිටියා. කතා කරගෙන ඉන්නකොට මම ඉතින් විස්තර ඇහුවා. අහලා එක මං හිමින් සරේ ඇහුවා දැන් ඔයා ඉස්සර කොහෙද හිටියේ? කොටයට ගලව මම මුදයිනේ හිටියේ. मंगल वल मल विकुन्ना सिप्पी काटू विकुन्ना बेल्लो विकुन्ना एवा विकुन विकुन इन्नकोट एक सरेट मुहुद उडींगावा अविल्ला माव अरगन गिया 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 एतुलेट खलु पाट माव अरगन गिया इट पासे मां उड़ेट 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 गिया इट पासे मां उड़ पावी पावी हितिया पावी पावी इंदला मां श्री महाबोधि लंगट आवा පාවි පාවි ඇවිල්ලා ඉන්නකොට අපේ අම්මාවනේ තෙන්න මල් පූජා කරන්න මට අම්මට ආසයි තුලා මම අම්මගේ බඩට රින්ග ගත්තා. දැන් එයා කොහෙද ඉඳලා තියෙන්නේ? මුහුදායිනේ. මොනවද කරලා තියෙන්නේ? වෘතිය ගල් මල් විකුල්ලා තියෙනවා. බෙල්ල විකුල්ලා තියෙනවා. ඒ කියන්නේ මුහුදු බෙල්ල සිප්පි කටු වගේම. එතකොට මොකද උනේ? සුනාමි ආවා. මුහුදු උඩින් ආවනේ. ඇවිල්ලා යටට අරගෙන අරගෙන ගියා. विश्वास आदर या लोके ප්‍රියද තියෙනවා. ඉතින් ඔබට මම ආරාධනා කරනවා මේක මම කිව්වට පිළිගන්න එපා. ඒ කියන්නේ මේව හොඳට කියවලා බලන්න. කියවන්න. කියනකොට ඔබට ජීවිතේට මේ මම අද කියාදෙන දෙයට වඩා වෙන ආලෝකයක් හම්බ වෙනවා. වෙන ආලෝකයක් හම්බ වෙනවා. ඒතර ඒක තමයි වැදගත් වෙන්නේ. හරි. දැන් ඕන අපි යනවා අපේ මාතෘකාවට. ජීවිතේ සාර්ථක කරන ලෝ ප්‍රැක්ෂන් වලට අනුව ජීවිතේ සාර්ථක කරන පස්මහ බැලුම්. දැන් අපි සාමාන්‍ය උගන්වන දෙයක් තමයි අපි ආකර්ෂණ නීතිය පුහුණු කරගෙන යනකොට අපි මේ මූලික අධ්‍යයනයක් කරන්න ඕනේ. මූලික අධ්‍යයනයක් කරන්න ඕනේ. මේ මූලික අධ්‍යයනය කරනකොට අත්‍යවශ්‍ය දෙයක් තමයි මම ඔබට කියා දෙන්නේ. මූලික අධ්‍යයනය කරනකොට අපි කරන්න ඕනේ self study එකක්. ගොඩාක් කට්ටිය කියනවනේ ආකර්ෂණ නීතිය මම ඉගෙන ගත්ත හරියන්නේ. YouTube එකේ වීඩියෝ බලලා තියෙනවා 500ක් විතර එකක්වත් හරියන්නේ නැහැ. මම ওই 369 YouTube එකෙන් බලාගෙන ලිව්වා ලිව්වා එකක්වත් හරියන්නේ නැහැ. ඔය බොරු. නොයේ කුජාත කියන්නේ. මේ ඇත්ත එහෙම හරියන්නේ නැහැ. අපි ඕනෑම දෙයක් හරියට ඉගෙනගෙන කළොතින් විතරයි හරියන්නේ. ඒකට අදාළ දේවල් ටිකක් තියෙනවා. මේ පළවෙනි දේ තමයි අපි ස්ටඩි කරලා බලන්න ඕනේ මගේ ජීවිතේ දැන් ගෙවෙන හැටි. ඒ ගෙවෙන දේ තමයි අපි වෙනස් කරන්න ඕනේ. ඒ දේ තමයි වෙනස් කරන්න ඕනේ. ඒ දේ වෙනස් නොකර අපි අනිත් දේවල් කරලා හරියන්නේ නැහැ. ඒක පළවෙනි සාධකය. ඒක ගැන අපි මේක කරන්න මොකද්ද? අපි මේකට කියනවා ඊගල්ස් අයි කියලා. ඊගල්ස් අයි කියලා. ඒ කියන්නේ රාජාලියෙක් වගේ උඩට ගිහිල්ලා තමන්ගේ ජීවිත ක්‍රියාවලිය දිහා නිරීක්ෂණය කරන්න ඕනේ, බලන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ. ඊගල්ස් අයි කියලා කියනවා අපිට. දන්නවනේ රාජාලියා අඩි 3000ක් විතර අහසේ ඉඳලා එයා නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කළ ගොදුරක් තෝරගත්තොත් ඒ ගොදුරට විදුලිය වගේ වේගකින් එනවා.
राजालिये गोदुराक तोरा गत्तोतिं ए गोदुरट नैमत गैलवीमक ने ऐये या हुंदेट निरीक्षणे करला तमा इन्ने ऐतबे राजालिया के हैटी तोटे एक हरियत में इलाके गान्ना वा इलाके आरगन यावडे है गान्ना एक तमा राजालिया के करो या अपि ये मतलब अपि आम किसी दिया कपि लबागान्नो नंग अपि हरियत में निरीक्षणे करला अडुपाडुटी का हदागन द वडे करान उबोबिंग हल बलन में काले में अपिटा विविधाकार गैटलु आरबुदती है ना काले आ आर्थिक आरबुदती है ना मानो ये कुछ देवती है ना जीवित संबंध गैटलु ये तो उठो बे आम किसी क्रियावलियाँ पटांगा ने कोटा ईगल साइवलिम बालला देखरन तीरने गाने उबोबिंग हल यान सारल ने में दिया गानो को पुंची मो पुंची दिया ඔබ ඔන්ලයින් එක බල බල ඉනකොට මොනවාරි මෙලදී ගන්න කියලා දාලා තියෙනවා මෙලදී ගන්න කියලා දාලා තියෙනවා දැන් ඔබ මේ මෙලදී ගැනීම කරන්නේ ඊගල්ස් අයි වලින් බලලාද මේ අපි පස්සේ කියන නිකන් වරද්ද ගන්න ක්‍රමයකට දැන් මම එහෙම කළා තියෙනවා මට වැරදිලා තියෙනවා දැන් පහුගිය කාලේ ඔය කොරෝනා අර්බුදයට ඇඳ නීතිය දාලා තියෙන දවස්වල දැන් අපේ ගෙදර මේ තනකොළනේ තියෙන මිදුලේ හැමදැනම ඉතින් තනකොළ කැපීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඇයි තනකොළ කපන්න මහත්තුරු ගෙන්නන විදිහක් නැහැ. එන්නේත් නැහැ කිව්වට. ඉතින් දැන් මං කල්පනා කරා මොකද කරන්නේ? විශාලයි මිදුල කපන්න බෑ ලේසියෙන් මට තනියෙන්. කතුරක් තමයි මට තියෙන්නේ ඔය කතුරෙන් කපන්න බෑ. මේකේ බලනකොට තිබුණා මේ තනකොළ කපන මැෂින් එකක් දාලා. ගෑන් ළමෙක් එහෙම කපනවා තනකොළ මිදුලේ. හරි ලස්සනයි. කරන්ට් එක ගැහුවා චාර්ජ් කරන්න තියෙන්නේ. ඉතින් මං හිතුවා නියමයි. මේක ගෙනාව නම් මට නිකන් ඉන්න වෙලාවට මිදුල තනකොළ ටික කපලා දාන්න පුළුවන් කියලා හිතුවා. ඉතලා 3650ක්ද කොහෙද ගෙව්ව සල්ලි. ගෙව්වට පස්සේ ගෙදෙට්ටාව මෙන්න මේ පොඩි පෙට්ටියක් මෙන්න මෙච්චර විතර. චූටි පෙට්ටියක්. මම කල්පනා කරා අර කෙති පිච්ච දිග මැෂින් එක නෑනේ දැන්. හිටගෙන කපන එක. පෙට්ටිය විවෘත කරන්න කලින් කල්පනා කරා. දැන් කොහොමද මේ පොඩි පෙට්ටිය තියෙනකින් මේ කපන්නේ කියලා. ඉතින් ඔන්න ගැලෙව්වා. ගැලෙව්වාම කූරු 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 තියෙනවා අර මේ අපේ අර සරයටිය වගේ එකක් දික්කලා 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 ගන්න පුළුවන්. අරගෙන අගට තියෙනවා ප්ලාස්ටික් කින්දි දෙකක් ගන්න. දාලා ඉවරලා කරන්ට් එක ගැහුවා. ගැහුවාම නිකන් ඇරමිකිය වගේ කපන්න තියෙන්නේ. ඒකෙන් තනකොළයක් තියා කඩදාසි ගැහැල්ලක් කපන්න බෑ. ඊට පස්සේ තොග අවසන් කරනවා මේ අවසාන තොගය කියලා තමයි දාලා තිබුණේ. ඉතින් තොග අවසන් වෙලා ඊට පස්සේ නම්බර් එකට කතා කරන්නේ අද වෙනකම්. දැන් බලන්න අපි ඒක බැලුවේ නෑනේ. නිරීක්ෂණය කරේ නෑනේ. විස්තර ඇහුවේ නෑනේ. ඉතින් මම 3600 ගන්න 700ද මගේ අහක ගියා. මම අද තාමත් තියෙනවා. නේද? මුක් කරන්න බෑ. ඒ දෙයක් කරන්න බෑ. දැන් උඹට තේරුණාද? ඒක ඒක තමයි අපි මේ මේ මේවා ඉගෙන ගන්න ඕනේ යන්නේ. දැන් පැකකින් එක අරගෙන බලමු. ඊට පස්සේ මම ඔබට කියා දෙන ක්‍රමය තමයි මේ කරුණු පහ ඔබ ලියා ගන්න. ලියාගෙන මේකට අදාළ self study එකක් කරන්න. කරලා ඒකෙන් වැඩ ගන්න. එතකොට මේ law of attraction හරියටම ඉගෙන ගත්තේ නැහැ කියලා එකක් නැහැ. ඔබට උඟක් දේවල් ගන්න පුළුවන්. ඔබට උඟක් දේවල් ගන්න පුළුවන්. කාලය ගෙවෙන හැටි සෙල්ලම හොඳට බලන්න උඩට ගිහිල්ලා බලන්න මගේ කාලය මම කොහොමද ගෙවන්නේ ඒක මාර්ග කරන්න විනාශ කරන හැටි දැන් අපි කාලය විනාශ කරන දැන් අපි හිතමු වර්තමූන මවුනා එකට එනවා දැන් ඔබ ඔක කාලය විනාශ කිරීමක්ද කරන්නේ කල්පනා කරලා බලන්න ඕනේ නැත්තම් මේ වෙලාවෙම මේ වෙලාවෙම ටෙලිවිෂන් එකේ යන රියැලිටි ෂෝ එක. තුතක බලන්න ඕනේ මම රියැලිටි ෂෝ එක බලනවාද අර්ථමූණ එකට ඇවිල්ලා යම් කිසි එක වචනයක් හරි ජීවිතයට අලුතෙන් එකතු කරනවාද? එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ දෙකම අතහැරලා දානවා. දැන් මේ වස් කාලේ පින්කම් තියෙනවා මම ඒක නිසා පන්සලේ භාවනා වැඩසටහනක් තියෙනවා ඒකට යනවා. ඔබට එහෙම කරන්න පුළුවන්. මේක නරක දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. දැන් කාලය වැය කරන හැටි හොඳට බලන්න විනාශ වෙනවද මොකද කියන්නේ අපි හිතමු ඔබට පුළුවන් මම අද මේකට එන්න විදිහක් නැහැ මම ජිම් එකට යනවා අද ඉරිදා නේද නිරෝගී කරගන්න
කාලය වියදම් කරන හැටි මේ වෙලාව මේ වෙලාව මේ මොහොත ඔබ අධ්‍යයනය කරන්න නිකම් දැන් කාලය විනාශ කරන දේවල් ටික අරගෙන බලමු අපි ලංකාවේ මිනිස්සුට ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ නැති පළවෙනි හේතුව කාලය විනාශ කිරීම කියන එක මොනවද විනාශ කරන්නේ අතීතයේ ජීවත් වෙන්න අතීතයේ ජීවත් වෙන කිසි කෙනෙකුට කවදාකවත් ලෝ ෆැටැක්ෂන් හරියට වැඩ කරන්නේ නැහැ. ඇයියේ මම මේ මොහොතේ ඉඳගෙන මට අරක වැරදුනා අපිද මට වැරදුනානේ තනකොළ කපන මැෂින් එක. තනකොළ කපන මැෂින් එක මට වැරදුනා. මම පුටුවටල වාඩිලා ඉඳගෙන අරම බාණ්ඩකෝ වරද තක්කඩිය හොරු උන් මේ මැෂින් මාවර වැට්ටුවානේ රුපියල් 3000 ගාණක් ගත්තානේ. දැන් බාණ්ඩකෝ මගේ මිදුලේ තනකොළ ටික වැවිලා හොඳටම කපන්න විදිහක් නැහැ. මේව නෙමෙයි මට අතීතයේ ජීවත් වෙන්න පුළුවන්. දැන් මම මේ විශ්වයට මේ පරිසරයට මුදා හරින්නේ පොසිටිව් එනර්ජිස්ද නෙගටිව් එනර්ජිස්ද නෙගටිව් එනර්ජිස් එතකොට මට ඇට්‍රැක්ට් වෙන්නේ එහෙමමයි එතකොට සමහර විට තව කෙනෙක් මට මාව ඒ විදිහටම නවත්තන්න පුළුවන් ඇයි මම හැම වෙලාවකම ඒක හිතනවා 3700 නැති වෙච්ච එක ගැන හිතලා 370000ක් නැති කරගන්නවා ड्रीम बोर्ड प्लान जातिला ඒක හදලා ඒක විෂුවලයිස් කරන ඔක්කොම කරනවා කරන ගමන් මොකද ගන්න මේ මොහොතේ තමයි එනර්ජි එක වැදගත් වෙන්නේ දැන් දැන් නහරිය තව කට්ටිය ජීවත් වෙනවා කාලය වියදම් කරනවා මේ මෙහෙ නෙමෙයි එහෙ වෙන තැනක තමයි මේ කට්ටිය ඉන්නේ අල්ලපු ගෙදර ඔෆිස් එකේ වෙන තැනක මේ වාඩි වෙලා ඉඳගෙන කාලය වියදම් කරනවා වෙන තැනක් වෙනුවේ එතකොට ඔන්න ඔබ අසාර්ථක වෙනවා. දැන් ඔබට තේරෙනවද? අපි අතීතයට ගත කරගෙන ඉන්න කාලය වැය කරොත් අපි අසාර්ථක වෙනවා. අනාගතය ගැන ගත කරගෙන ඉන්න ගියොත් කාලය විනාශ වෙනවා. මේ මොහොතේ වෙනත් තැනක් ගැන වැය කරගෙන ඉන්න ගියොත් කාලය විනාශ වෙනවා. ඒකට ඔන්න කාලය වැය කරන තව ක්‍රමයක් කිව්වම. ඒකට අපිට කවදාකවත් අපිට ඕන දේ ආයෝජනය වෙන්නේ නැහැ, ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔබ තමයි පළවෙනි සාධකය. දෙවනි සාධකයේ තමයි අපි කාලය විනාශ කරන හැටි පළවෙනි වාක්‍ය මොනවද කාලය විනාශ කරන්නේ දැනට ලෝකේ හොයාගෙන තියෙනවා ලංකාව විතරක් නෙමෙයි ලෝකයේම මිනිස්සුන්ගේ කාලය විනාශ කරන ප්‍රධානතම මෙවලම මේක කියලා ප්‍රධානතම මෙවලම මේක හරිද ලෝකේ විවිධාකාර අරුබුද ඇති කරලා තියෙනෙත් මේක මොනවද අරුබුද මේකෙන් ප්‍රශ්න විසඳන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ළඟ ඉන්නකොට ප්‍රශ්න විසඳන ක්‍රමයයි ඈත ඉඳගෙන මේකෙන් ප්‍රශ්න විසඳන ක්‍රමයයි දෙකක්. ඔබට යම් කිසි කෙනෙක් අපිට බිරිඳගේ සැමියාගේ මොකක් හරි ගැටලුවක් කතා කරන්න ඕනේ. ටෙලිෆෝන් එකෙන් ඒක කතා කරන්න ගියොත් දෙන්නට දෙන්න පේන්නේ නැහැ, දෙන්නට දෙන්නගේ හැඟීම් දැනෙන්නේ නැහැ, දෙන්නට දෙන්නගේ ආදරය දැනෙන්නේ නැහැ, දෙන්නට දෙන්නගේ විශ්වාසය දැනෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ගැටුම උග්‍ර වෙනවා. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් වුණා. අද හැන්දෑවට ගෙදරිලා තේ එකක් බොන ගමන් කතා කරනවා. දෙන්නට දෙන්න වාඩි වෙලා කතා කරනවා. කතා කරනකොට ප්‍රශ්න විසඳෙනවා. ඉස්සර ගෙවල් වල ඉස්සර ආයතන වල ඉස්සර රටවල් වල ප්‍රශ්න විසඳුනේ එහෙමයි. දැන් අපි එහෙම නෑ ටෙලිෆෝන් එකෙන් ප්‍රශ්න විසඳන්න යනවා. ටෙලිෆෝන් එකෙන් කරන්න පුළුවන් වැඩ තියෙනවා. උනතරම් ප්‍රශ්න විසඳන්න යන්න එපා ටෙලිෆෝන් එකෙන්. එතකොට කාලය විනාශ වීමක් තියෙනවා. මේකේ තියෙන සෝෂල් මීඩියා එක කාලය විනාශ කරනවා අපි. හරියට විනාශ කරනවා. තත් අපි ওই හිතන කිසි දෙයක් හරියන්නේ නැහැ කිසිම දෙයක් හරියන්නේ නැහැ සත් තමන් අවබෝධ කරගන්න ඕනේ ස්ටඩි කළා මම මේවත් එක්ක කාලය මොනවටද වැය කරන්නේ උදාහරණයක් ගන්න අපි හිතමු මේ දවස්වල අය වැයගෙන ඔබ කතා කරනවා වාද විවාද කරනවා ඔෆිස් එකේ වාද කරනවා නිවුස් බලනවා බානිනවා තර්ක කරනවා චෝදනා කරනවා
මංගමෙන් චූටි ප්‍රශ්නයක් අහුවු තින් ඔබ අවුරුද්දක් කොයගෙන තර්ක කරත් මොනවද ඔබට ලැබෙන්නේ ඒ වෙනුවෙන් පැය 10ක් වියදම් කළත් මොනවද ඔබට ලැබෙන්නේ මට කියන්න ඇයි ඒක ඉදිරිපත් කළ ඉවරයි ඒකට ඒක වෙනස් කරන්න නැහැ කට්ටිය व्यापारी තමංගේ වියදම් කළමනාකරණය කරන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒකට කාලය කාල දානවා කියන එකේ කිසිම තේරුමක් නැහැ. අපි හිතමු සතියේ දවස් 7ේම රාත්‍රී කාලේ ටෙලි නාට්‍ය යනවා. සෑහෙන ප්‍රමාණයක් යනවනේ. channel කීයක යනවද කියලා බලන්නකෝ. ඔබ ওই ටික බලන්න ගියොත් මොකද වෙන්නේ? කාලය විනාශ කරනවා. එතකොට ඔබ අධ්‍යයනය කරන්න ස්ටඩි කරන්න කාලයමම කොච්චර විනාශ කරනවද? තව උදාහරණයක්ගෙන ඔබ දුම්බැටියක් පුරනවා. දුම්බැටියක් පුරනවා කියන එක දුම්බැටියක් හරියට බීලි ඉවර කරන්න විනාඩි 5ක් ගත වෙනවා. එතකොට දවසකට දුම්බැටි 5ක් බිව්වොතින් ඔබ විනාඩි 25ක් කාලය වේදම් කරනවා. ඒ විනාඩි 25ට රුපියල් කීයක් වේදම් කරනවද? 70.5ක් 350ක් වියදම් කරනවා. ඔය රුපියල් 350ක් වියදම් කළා. විනාඩි 25ක් දවසෙන් වෙන් කරලා. මොනවද ඔබ ඇතුළට ගන්නෙ? ලෝකයේ තියෙන දරුණුම රසායනික වර්ග ටිකක් ඇඟට දාගන්නවා. කාලය පාවිච්චි කරලා ගන්න හැටි. කාලය පාවිච්චි කරලා ගන්න හැටි අපි. දැන් අද මෙන්න මේක අධ්‍යයනය කරන්න. කාලය විනාශ කරන දේවල්. කාලය විනාශ කරන. දැන් ඊළඟට මම ඔබට ටක් ගාලා කියා දෙනවා මේ කාලය ආයෝජනය කරන හැටි. ඔබ අද මේ වැඩසටහන වෙනුවෙන් ඔබ ආකර්ෂණ නීතිය වැඩ ගන්න කෙනෙක් ගන්න ඕන කියලා හිතෙනවා නම් කාලය හරියට සැලසුම් කරලා ආයෝජනය කරන්න ඉගෙන ගන්න. පළවෙනි එක තමයි මේ ආධ්‍යාත්මික කාලය කියන එක. ඔබේ ජීවිතයේ යම් යම් දේවල් ලබා ගන්න ඕන නම් අනිවාර්යයි. අනිවාර්යයි. ඔබ යම් කිසි කාලයක් ආධ්‍යාත්මික දේවල් වෙනුවෙන් දවසේ වෙන් කර ගත යුතුමයි. ඒක උදේ පාන්දර වෙන්න පුළුවන් රාත්‍රියේ වෙන්න පුළුවන් භාවනා කරන්න හෝ මොකක් හෝ ආධ්‍යාත්මික කාර්යයකට ඒ කියන්නේ ආධ්‍යාත්මික සිත කියන එක අවදි කරන කාර්යයකට ඔබ කාලයක් වෙන් කළ යුතුමයි හරි වැදගත් එකක් ඊළඟට මොකද වෙන්න ඕනේ පවුලේ කාලය අපිට ෆැමිලි එකක් තියෙනවනේ ඒ ෆැමිලි එක වෙනුවෙන් යම් කිසි කාලයක් වෙන් කළ යුතුමයි උගා කට්ටියට වර්ධන එකක් තමයි ෆැමිලි එක අතාරිනව. අතහැරලා යන්න හදනවා. දැන් අපි හිතමු ආධ්‍යාත්මික කටයුත්තකටයි ෆැමිලි එකටයි එකම කාලෙ වෙන් කරගන්න පුළුවන්. කිසිපස්සෙන් නැහැ. උදේ 4ට නැගිට්ටා. පවුලි කට්ටියත් එක්ක නැගිට්ටා. නැගිටලා මූණ අතපය හොදගෙන තමන්ගේ ආගම සිහි කරා, භාවනා කරා, මෙඩිටේෂන් කියන එක ආගමකට අයිති එකක් නෙමෙයි. පොදුවේ ලෝකෙම කරන එක කට්ටියත් එක්ක භාවනා කරා භාවනා කළා දවස පටන් ගත්තා. ඒතර පවුලේ කාලයත් එතන තියෙනවා ආධ්‍යාත්මික කාලයත් එතන තියෙනවා. දරුවන්ගේ ජීවිතේ තියෙන වෙනස් වෙනවා. ආධ්‍යාත්මික කාලය කියන එක. පවුලේ කාලය කියන එක. හරිද? ඊට අමතරව පවුල වෙනුවෙන් තව තියෙන්න ඕනේ ආධ්‍යාත්මිකයි අතර සතුට පවුලේ සතුට වෙනුවෙන් කාලය. එතකොට තමන් තමන්ගේ ජීවිතයේ සතුට වෙනුවෙන් වැය කරන කාලය අවශ්‍ය නම් ෆැමිලි එකේ සතුට වෙනුවෙන් කාලයත් එකම එකතු කරන්න පුළුවන්. ඒක උදාහරණයක් බලමු. මම කියන්නේ හැමදාම ඕනෑම කෙනෙකුට කියන්නේ මේ පළවෙනි කාරණේ හැටියට සතියකට වරුවක් අඩුම තරම වෙනත් සියලු කටයුතු වලින් අයින් වෙලා තමන්ගේ ෆැමිලි එකත් එක්ක සතුට වෙන්න කියලා. ඒ වරුව අපි චිත්‍රපටියක් බලන්න යනවා දැන් නම් කොරෝනා නිසා බලන්න යන විදියක් නැහැ හැබැයි අපි එළියට යනවා මුහුදු වෙරළේ ඇවිදින්න යනවා ගිහිල්ලා මොනවා හරි කාලා ගෙදර එනවා නැත්නම් වනාන්තරයකට යනවා නැත්නම් දිය ඇල්ලකට යනවා බලන්න නාන්න යනවා
අපිට මේ කාලේ පවුලේ සතුට වෙනුවෙන් කාලේ වෙන වෙනවා තමන්ගේ සතුට වෙනුනොත් එතන තියෙනවා හරිද ඊළඟට අනිවාර්යෙන් හැම කෙනෙක්ම ඉගෙන ගන්න ඕනේ ආයෝජනය කරන්න මුදල් ආකර්ෂණය වෙන විදිහට කාලයක් වෙන් කරගන්න තමන්ට මුදල් එන විදිහට ඇයි මේ ලෝකයේ ඔබට පවතින්න ඕන නම් ධනය කියන එක අත්‍යවශ්‍යයි මේක අධික තෘෂ්ණාව නෙමෙයි හොඳේ අධික තෘෂ්ණාව නෙමෙයි දැන් අපි තුමු සිංගප්පූරුව තව අවුරුදු දෙකකින් කෑෂ්ලස් ඉකොනොමිකක් බවට පරිවර්තනය වෙනවා හැබැයි මේ හැම දෙයකට මේ වුණාට අගයක් එනවා වැලියු එකක් එනවා එතකොට මේ වැලියු එක තමයි උපයා ගන්න ඕනේ දැන් අපි මුදල් නෝට්ටු වලින් උපයනවා වගේ ඔබට ඒකට අදාළ වැලියු එකක් උපයන්න සිද්ධ වෙනවා එතකොට ඒක උපයා ගන්න ඕනේ එහෙම නැතුව දැන් ඔබට පවතින්න බෑ එතකොට ඊට පස්සේ සමහරට මේ කාඩ් එකකින් වෙන්න පුළුවන් සියලු දේ සිද්ධ වෙන්නේ. මුදල් නෝට්ටු කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට මේ පුංචි කාඩ් හෝල්ඩ් එකක් විතරයි අරන් යන්න වෙන්නේ යනකොට. එතකොට ඔබ මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ තමන් මුදල් සඳහා ආයෝජනය කරන්න ඕනේ. දෙවෙනි එක සෞඛ්‍ය සඳහා ආයෝජනය කරන්න ඕනේ. කායික මානසික ආධ්‍යාත්මික සෞඛ්‍ය සඳහා ආයෝජනය කරන්න ඕනේ. ඔන්න ඕක බලන්න හරියට පැය වෙනවද කියලා මම පුංචි කතන්දරයක් කියන්නම්කො. දැන් මගේ විශ්වවිද්‍යාලේ මාතක යාළුවෙක් හිටියා. එයාට අපි නම දාලා තිබුණේ පරක්කුවා කියලා. දැන් නම දාලා තිබුණේ පරක්කුවා කියලා. ඇයි පරක්කුවා කියලා කියන්නේ? ඌ සියලු දේ පරක්කුයි. සියලු දේ පරක්කුයි. හොස්ටල් එකේ හිටියා. හොස්ටල් එකේ ඉන්නකොට මූ නැගිටින්නේ පරක් වෙලා. අනික කටිය වතුර හැම ගහනකොට තමයි නැගිටින්නේ. නැගිටලා ටොයිලට් එකට යනවා. ටොයිලට් එකකට ගියොත් ඌ එකලිම විනාඩි 45ක් වාඩිලා ඉන්නවා. දැන් අපේ හොස්ටල් එකේ අපි හිටපු හොස්ටල් එකේ අපි 206 දෙනෙක් හිටියා. ටොයිලට් 6යි තියෙන්නේ. නීත්‍යානුකූලව 206කට එක ඉන්න බෑ හොඳේ. ඒ වුණාට ඉතින් ගජේ ගහනවා කියලා එකක් තියෙනවනේ. අනිවාර්යෙන් එක ඇඳක දෙන්නෙක් ඉන්නවාමයි. එතකොට හතර දෙනෙක් ඉන්න කාමරේ අට දෙනෙක් ඉන්නවා. තමයි 10කුත් ඉන්නවා. එතකොට මුන් ඔක්කොම ටොයිලට් යන්න එපා. මුන් ගියොත් විනාඩි 45ක් ඉන්නවා. ඒ කාලේ ටොයිලට් වල උඩින් මොකුත් නැහැ. නිකන් මෙහෙම බැඳලා තිබුණේ ඒක. දැන් මුන් ටොයිලට් එකට ගියාම ඉතින් කට්ටිය පොල් කුඩු ගානවා, කෙහෙල්ලි ගානවා. නැත එළියට එන්නේ නැහනේ. දැන් මුන්ට හොස්ටල් එකේ ඉන්න බැරි වුණා. ඊට පස්සේ මුන් බෝඩිමකට ගියා. බෝඩිමකට ගියාම මුන් විශ්වවිද්‍යාලයට එන්නෙම 11ට විතර. ඇයි? ඇහැරවන්න කෙනෙක් නැහැනේ, වතුර ගන්න කෙනෙක් නැහැනේ. ඉතින් ඌ ඇවිල්ලා ඉතින් 11ට විතර ඇවිල්ලා ඉතින් උදේ කනවා වෙනුවට දවල්ට කනවා කාලේ ඉවරලා ඉතින් ඔහොම තමයි ගියේ. ඉතින් දැන් මම ඉගෙනගෙන මම රුසියාවට ගියා. මගේ MSc එක කරන්න ඊට පස්සේ මට මෙයා හම්බුන්නේ නැහැ. පස්සේ කාලෙක මම ওই උතුරුමැද බලා සභාවේ වැඩ කරනකොට හම්බුණානේ හිඟුරක්ගොඩද මේකව. දැනුත් කොහමද දන්නේ නේ. තාම පරක්කු. තාම පරක්කු. ඔෆිස් එකේ ප්‍රශ්න කියන જાතිය ඌට කෙලවරක් නැහැ. හැබැයි මිනිහා වෙනස් වෙලා නැහැ. එක දෙය වෙනස් වෙලා තියෙන්නේ කසාද බඳලා දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඔච්චරයි. හැබැයි නෝනා සතුටින් ඉන්නවද? නැහැ. දැන් මොකද වෙන්නේ? මූ දේ දව 8 විතර නිකන් නිදා ගන්නවා. ලෑස්ති වෙනවා. ඔෆිස් එකට යනකොට පරක්කුයි. එතකොට වයිෆ් ටීචර් කෙනෙක් එයා බබාලා තුන් දෙනෙක් අරගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ හන්දෑවට එනවා. ආපු ගමන් ෂර්ට් එක ගලවලා දැම්මා. කුටු අක්කුරට කලිසම් පිටින්ම වාඩි වුණා. ටීවී එක දාගත්තා. ටීවී එකේ මිනිහට නිවුස් මේනියා කියන එක තියෙනවා. ඒ කියන්නේ කොච්චරවා නිවුස් බලනවා. නිවුස් බලනවා. හතටත් බලනවා. හතම අටක් බලනවා. අටටත් බලනවා. අටම channel 10ක් තියෙනවනම් 10ම නිවුස් ටික බලනවා. බලල ඉවරලා 9:00 මාට 10:00ට තමයි නැගිටින්නේ. නැගිටලා කලිසම ගලවලා බාත්รูම් එකට යනවා. 11:00ට තමයි එළියට එන්නේ. එතකොට දරුවෝ නෝන නිදි. කොහොම තමයි ජීවන රටාව? දැන් ඔහොම ඉන්න අතරේ බලන්න low fat attraction වැරදි විදිහට වුණාම සිද්ධ වෙන දේ. ඔහොම ඉන්න අතරේ 1000ක් බිරිඳ මෙයාට දුන්න උදේ යනකොට බඩ ලිස්ට් එකක් දුන්න හැන්දෑවට එනකොට අරන් එන්න කියලා. දැන් මෙයා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා නෝන හෝ බඩු ටික ගිනවද කියලා. මෙයා කොන්නේ නැහැ කියලා. දැන් බිරිඳ හරි සතුටින් ඉන්නේ. සතුටින් ඉන්න බිරිඳක් නම් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අද එහෙනම් අපි ප්ලේන් ටිකක් බීලා ඉමු. කිරි පිටි නෑ ඔයාලට හදලා දෙන්න. මේ මං ඉතින් පරිප්පු හැම ගේන්නේ කිව්වේ පරිප්පු ව්‍යංජනයක්වත් හදන්න කියලා හිතාගෙන කමන්නේ එමු ඉමු කියලා කියයි. ආදරෙන් ඉන්න බිරිඳක්.
මේ බිරිඳ එහෙමද නැහැ මොකද උනේ කෑ ගැහුවා බිරිඳ රණ්ඩු වුණා රණ්ඩුයි මේ ප්‍රතිඵලය හැටියට මොකද මේ ෂර්ට් එක දාගත්ත මොන කාල කන්නේ ගියද්ද මන් දන්නේ නැහැ මීට වඩා හොඳයි මැරෙන එක කියලා ගියා ප්‍රවෘත්ති ටිකක් බලන්න දෙන්නේ නැහැ කියලා ගියා ගිහිල්ලා බඩු ටික ගෙනත් දුවා ගෙදරින් එළියට බැස්සා රෑ හෙව්වා 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 හොයාගන්න බැරි වුණා උදේ පාන්දර හොයනකොට වත්තේ කෙළවරේ ජම්බු ගහක ඉල්ලීලා මැරිලා දැන් ඔබට තේරෙනවද කාලය වැරදි විදිහට පාවිච්චිට ගත්තොත්ින් ඔබට ආකර්ෂණය වෙන්නේ මොකද්ද කියලා ඒ කියන්නේ එයා පීඩණයක හිටියා. ඒ පීඩණයට අදාළ එනර්ජිස් තමයි එයාට ආකර්ෂණය වෙන්නේ. අපි ඔකට කියනවා ડિප්‍රෙෂන් වෙනවා කියලා. ડિප්‍රෙෂන් හරි ස්ට්‍රෙස් හරි ආපු මනුස්සයෙක් හැම වෙලාවකම රිලීස් කරන නෙගටිව් එනර්ජි එකක්. එයාට ඒකට සමාන එකක් තමයි එන්නේ. එහෙම නැතු එහෙම කෙනෙකුට ආදරේ එන්නේ නැහැ. එහෙම කෙනෙකුට සතුට එන්නේ නැහැ. එහෙම කෙනෙකුට උද්‍යෝගය හම්බ වෙන්නේ නැහැ. දැන් ඔන්න ඔබට පළවෙනි කාරණේ කියා දුන්නා. දැන් ඔබට පුංචි අභ්‍යාසයක් තියෙනවා. කාලය ඔබ භාවිතයට ගන්න හැටි නිරීක්ෂණය කරන්න උඩින් ඉඳලා දවස උදේ නැගිටින්නේ කොහොමද වැඩ කරන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද දවල් දවස ගෙවෙන්නේ කොහොමද රාත්‍රිය ගෙවෙන්නේ කොහොමද මෙහෙම ගෙවෙන්නේ කොහොමද සතියන්ත ගෙවෙන්නේ කොහොමද කියලා ලියන්න ලියලා ඕකෙන් කාලය විනාශ වෙන දේවල් ටික වෙන් කරගන්න විනාශ වෙන දේවල් ටික වෙන් කරගන්න දැන් සමහර වෙලාවට කාලය විනාශ වෙනවා කියන්නේ නිකන් යන එක නෙමෙයි හොඳේ දරුණු වසනයකට කාලය වේදම් කරන්න පුළුවන්. අපිට මත්ද්‍රව්‍ය වලට කාලය වේදම් කරන්න පුළුවන්. විනාශ වෙන ඔක්කොම ටික. නිකන් ඉඳගෙනත් කාලය විනාශ කරන්න පුළුවන්. එතකොටත් යම් කිසි විනාශයක් වෙනවා. දැන් අපිට තේරුණාද? ඔන්න පළවෙනි කාරණය. දෙවෙනි කාරණය. ඊළඟට බලන්න හොඳට නිරීක්ෂණය කරන්න බලන්න දෙවෙනි බැලීම. මොකද්ද? ඔබට මේ විශ්වයෙන් උරුම වෙච්ච එනර්ජි එක ඔබ ගෙවා දාන්නේ කොහොමද කියලා. මේක තමයි වැදගත්ම කොටස. කාලය වගේම වැදගත්. ඒ කියන්නේ මිනිහා කියන සතාට වගේම කැලේ ඉන්න සත්තුන්ටත් එනර්ජි එකක් හම්බ වෙනවා මේ යුනිවර්ස් එකේ. පළවෙනි එක මොකද්ද? පරමාණුක ශක්තිය කියන එක. ඒ කියන්නේ අපි ඔක්කොටම තියෙනවා පරමාණු වලින් අපි හැදිලා ඉන්නේ. මේ සබාධම විශ්වය තියෙන්නේ පරමාණු. නිකෝලා ටෙස්ලා කිව්වේ මොකද්ද? මේ විශ්වයේ තියෙන දෙකයි එනර්ජි and vibration. ශක්තිය සහ රිද්මය. ඔච්චරයි තියෙන්නේ මේ විශ්වයේ. එතකොට අපි හැදිලා තියෙන්නේ ශක්තියකින්. එනර්ජි එකකින්. එතකොට මේ එනර්ජි එක අපිට ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. මොනවාද පළවෙනි එක? අපේ ඇඟ හැදිලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු කියන්නේ පරමාණුවේ න්‍යාස්තියක් තියෙනවා, ඒ වටා ප්‍රෝටෝන තියෙනවා, ඒ වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේ ටික විසින් පරමාණුවේ ශක්තිය වෙනස් කරනවා. දැන් අපි හිතමු මට මෛත්‍රිය කියන එක ඇති වුණොත් ටක් ගාලා මේ ඉලෙක්ට්‍රෝනල් ශක්තිය වෙනස් කරනවා. මෛත්‍රියට අදාළ ශක්තිය මුදා හරින්න පටන් ගන්නවා. මේක තියෙන්නේ උපනිෂද් වල. හොඳේ මේ පරමාණු හොයාගත්ත මේ වර්තමාන බටහිර විද්‍යාවනේ මේ උපනිෂද් වල කියනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී සහගත පාට මෙනෙහි කරමින් සිටියොතින් හා හෝ සජ්ජායනා කරෝතින් ඒ ශක්තිය ඒ අදාළ පුද්ගලයාගෙන් පරිසරයට මුදා හරිනවා පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය වෙනස් වෙනවා කියලා මම පුළුවන් වුණොත් මම මේ පාඩිය ඔබට පෙන්වන්නම් වෙනස් වෙනවා කියලා. හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මට දැන් මතක් වුණේ මේක තියෙනවා මං ලියලා කියලා. හරිද? එතකොට වෙනස් වෙනවා. ඕකම තමයි අපි ක්වොන්ටම් භෞතික විද්‍යාව කියලා කියන්නේ. මොකද්ද? අපි ඇඟේ තියෙන ශක්තිය තත්ගාල වෙනස් වෙනවා. අපි සිතිවිල්ලක් ඇති කරගන්නකොට ඒ සිතිවිල්ලත් එක්ක හැම වෙලාවකම ඇඟේ ශක්තිය වෙනස් වෙනවා. එතකොට අපි ඒකට කියන බොඩි එකේ තියෙන එනර්ජි ෆීල්ඩ් එක වෙනස් වෙනවා කියලා. එතකොට ඔන්න ඔබ අවබෝධ කරගන්න ඕනේ මේක. මේක අවබෝධ කරගත්තොත් අන්න ඔබට පුදුම දෙයක් කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේක ඔබ කියෝලා ඇති ඕනේ තරම් මේ ඇඟේ තියෙන පරමාණුක ශක්තිය වෙනස් වීමත් එක්ක ලෝකේ සිද්ධ වෙන දේවල්. ඉලෙක්ට්‍රෝන වෙනස් වීමත් එක්ක සමහර කට්ටිය එක සැරේටම හાર્ට් එක පුපුරලා යනවා. ඇයි ඒ? ඉලෙක්ට්‍රෝන පද්ධතිය විසින් උදාහරණ එනර්ජි එක
ලංකා ඉතිහාසයේ මේ ඉතිහාසයේ සාහිත්‍ය වලත් තියෙනවා. ඔය දේවානම්පියතිස්ස රජුරුවන්ගේ රජමාලිගාවේ හිටපු ලස්සන කාන්තාවකට එතෙන්ට පැමිණි තරුණ දානේට පැමිණි තරුණ හාමුදුරු කෙනෙක් ආශාවක් උපදවා ගත්තා. ආශාව උපදවා ගත්තා මොකද උනේ ආශාව උත්සන්න වෙලා ඒ තරුණ හාමුදුරුවෝ එහෙමම පිච්චිලා මැරුණා කියලා. ඒ කියන්නේ ඇඟ ගින්නක් වෙලා මැරුණා කියලා. සාහිත්‍යයේ තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ පරමාණුක ශක්තිය තුල උපදවපු දවන්ත බලය කොච්චර ප්‍රබලද කියලා. මට ඒක හොයාගන්න අමාරු වෙනවා. මම පස්සේ දවසක් හරි ඔබට දෙන්නම්. ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ කායික ශක්තිය කියලා අපි ඔකට කියනවා. කායික ශක්තිය කියලා කියනවා. يعني ඉලෙක්ට්‍රෝන පද්ධතිය විසින් පරමාණුයේ තියෙන වෙනස් කරනවා. දැන් ඔක ඔබ හොඳට ඉගෙනගෙන ගියොත් එහෙම ඉන්දියාවේ හිටියා බාබජී කියලා යෝගී තුමෙක්. ඒ බාබජී තුමා එක අවස්ථාවකදී එයාට එයාගේ ඉගෙන ගත්ත රමාණ කියලා තරුණේ. ඒ රමාණ ඒ බාබජී තුමා හරි හොඳයි කෙනෙක්. එයා මේ තරුණ ළමයි ඉගෙන ගන්න යවනවා එක එක ගුරුවරු ළඟට. එයා දන්නේ නැති දේවල් ගැන ඉගෙන ගන්න. ඉතින් භෞතික විද්‍යාව ඉගෙන ගත්ත මහාචාර්යවරේ යෝගීවරේ කියලා හිටියා. ඒතකොට මෙයා යවුව භෞතික විද්‍යාව ඉගෙන ගන්න මේ මහර්ෂි රමාණව තරුණේ කවුරුද 13ක අර යෝගීවරයා ළඟට. දැන් ඉතින් හො වෙන ප්‍රාන්තක හිටිය හොයාගෙන ගියා. ගිහිල්ලා 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 ගමට ගිහිල්ලා කිව්වා මට මෙයා හොයා ගන්න ඕනේ. ගමේ මිනිස්සු කෝ යන්න එපා. ඌක මහ හොරා ඌක මිනි මාස් කන්නේ අරම කියලා කියන්න පටන් ගත්තා. ඒ වුණාට ඉතින් කියලා කියලා පින්සෙන් දුනාම එක මිනිස්සෙක් කැමතුණා මෙයාව ඒ ආරාමයේ තියෙන තැනට එක්ක යන්න. දැන් ඔන්න ගියා. ගියා මේ යනකොට මොකද වුනේ? දැන් අර යෝගීවරයා ගඟයිනේ භාවනා කර කර ඉන්නවා. දැක්ක ගමන් කතා කළා මේවරේ. ගියා. ගියල කිව්වා දැන් ඔබ මේ ළමයාට කිව්වනේ මම මිනි මාස් කනවා කියලා. දැන් මම උඹේ ඝාත දෙක කපලා උයනවා දවල්ට ගන්න. අර මිනිස්සයා හොඳටම බය වුණා. ඒ මිනිස්සු දන්නවා මෙයා එහෙම කෙනෙක් කියලා. හණ්ඩලා පින්සෙන් දෙන්නකෝ හරි. එහෙනම් ඔබ බේරෙන්න ඕන නම් දැන් ගගේ තරුණයෙක්ගේ මනසිරුරක් වෙනවා. ගිල කකුල් දෙක කපාගෙන හරි මස් ටික. එතකොට එයා කිව්වා මනේ මට බෑ කියලා. බැරි නම් ඔබේ කකුල් දෙක කපලා උයනවා. තර්ජනය කරා. ඉතින් මෙයා ගිහිල්ලා කපාගෙන ආවා. ආවට පස්සේ මොකද කරේ අර යෝගීවරයා මේක මාස් කෑලි කපලා අට්ටියකට දැම්මා අට්ටියට දාලා වතුර වක්කල ලිපේ තියුවා ලිපේ තියලා දැන් බාබජී තුමා ගැන ගුරු තමගේ ගුරුවරයා යන්නේ යා ඉතින් කතා කර කර හිටියා කතා කර කර ඉන්නකොට දැන් මොන්න මේ තරුණයාට දැන් හරි බයයි දැන් මම මේ මිටර මාස ගානක් ඉගෙන ගන්න ඉපයි දැන් මාස ගානක් ඉගෙන ගන්න ඕනේ දැන් මිනිමස් තමයි කන්නේ ඉතින් දැන් හරි බයයි ඉතින් දැන් ඔන්න කතා කරනකොට ඔන්න මේ පූරි සුවඳක් එනවා. මෙයාට හරි ප්‍රශ්න. ටිකක් කළා ඉඳලා හට්ටිය අරලා බැලුවා. තාම හරි ගිහිල්ලා නැහැ. කියලා වැහුවා. ආයි ටිකකින් අරලා බැලලා දැන් හරි ගිහිල්ලා. කියලා මැටි කෝප තුනක් ගත්තා. අර හට්ටියෙන් පූරි දැම්මා. එළියට. නාලා කමු කිව්වා. දැන් පොඩි එකාට හරි ප්‍රශ්න. පළවෙනි පාඩම. බලන්න කොච්චර ප්‍රායෝගික පාඩමක්ද කියලා. කොච්චර ප්‍රායෝගික පාඩමක්ද කියලා පළවෙනි පාඩම කියා දුන්නා. එයා කිව්වා මේ විශ්වයේ සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන එකක් පරමාණු. ඒ පරමාණු සබඳහමට අනුව විශ්ව නීතියට අනුව වෙනස් වෙවි යනවා. එහෙම නැත්නම් අපිට දෙවනි ශක්තිය පාවිච්චි කරලා දෙවනි තුන්වෙනි ශක්ති දෙක පාවිච්චි කරලා ඒ පරමාණුව වෙනස් කරන්න පුළුවන්. ඒ පරමාණු වෙනස් කරන්න පුළුවන්. මම කලේ මේ මස්තික පරමාණු වලින් හැදිලා තිබුණේ මම කරේ ඒක හට්ටියට දාලා අදිෂ්ඨාන කරා මේ පරමාණු සංයුතිය පූරි බවට පරිවර්තනය වෙන්න කියලා. ඒක වුණා. මේක මම නොකලත් සෝබා දහමෙන් සිද්ධ වෙනවා. මේ මස් ටික කොස් ගහක් ළඟට ගියා නම් කොස් ගහ ඒ පරමාණු ටික විසිරලා යනවා. කොස් ගහ ළඟින් ගහට එනවා. කොස් ගෙඩි ඇදෙනවා. අපි කොස් කනවා. මඤ්ඤොක්ක පඳුරක් ළඟට ගියා නම් මඤ්ඤොක්ක පඳුර විසින් ඒ පරමාණු ටික ග්‍රහණය කර ගන්නවා. අපි මඤ්ඤොක් කාලා කනවා. සෝබා දහමට අනුෝක කරනවා. චිත්ත ශක්තියුත් ඕක කරන්න පුළුවන් කියලා. දැන් ඔබට තේරෙනවද? ඔබේ ශක්තිය දැන් හොඳට හිතන්න
මම මගේ ශක්තිය වියදම් කරන්න මොනවටද? මගේ ශක්තිය වියදම් කරන්න මොනවටද? කායික ශක්තිය. මානසික ශක්තිය කියලා කියන්නේ අපේ හිත කියන එකට තොරතුරු ලබා ගැනීම ඔස්සේ ඇති වෙන සංකල්පමයත් ශක්තියත් එක්ක එකතු වුණු බලයක්. ඒ කියන්නේ හිත කියන්නේ එනර්ජි එකක් විතරයි. හැබැයි ඒ එනර්ජි එකට අපි විවිධ සංකල්ප දානවා. දාගෙන 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 එනකොට මානසික ශක්තිය කියන එක හැදෙනවා. දැන් උදාහරණයකට විදුලිය කියන ශක්තිය තියෙනවා. මේක ශක්තියක් විතරයි. හැබැයි අපි විදුලියට උපකරණයක් හයි කරනවා. උපකරණයක් හයි කළා කරකවෙන්න සකස් කරනවා. දැන් එතකොට මේ කරකවෙන්නේ විදුලියමද? නෑ. විදුලිය නෙවෙයිද? ඉතින් මේ අපි තේ ඕකේ නමක් දාලා තියෙන ෆෑන් එක කියලා. විදුලියත් නෙමෙයි කරකවන්නේ. විදුලිය නෙමෙයි කරකවන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මානසික ශක්තිය කියන්නේ. මානසික ශක්තිය කියලා කියන්නේ ඔබ තේරුම් ගන්න ඕනේ මානසික ශක්තිය කියලා කියන්නේ චිත්ත ශක්තිය අපි අරගෙන එනවා. අරගෙන ආවට පස්සේ අපි මේ බාහිර ලෝකෙන් පෙර භව වලින් විවිධාකාරයෙන් තොරතුරු සමුදායක් තියෙනවා. ඒ සමුදායත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ අපි යම් යම් ශක්තියින් උදාහරණයක් මානසික ශක්තිය කියන්නේ අන්න. දැන් ඔය ෆෑන් එකේ නිදර්ශනය ඔබට තේරුම් ගන්න පුළුවන්. ඕනම එකක් එහෙමයි. ඕනම එකක් එහෙමයි. අපේ ජීවිතෙත් එහෙමයි. හරිද? ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ මේ චිත්ත ශක්තියත් එක්කම සම්බන්ධ වෙච්ච එකක්. ආධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ මේ විශ්වයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අපි විසින් විශ්වයේ විසින් අපිට ලබා දුන්නු ශක්තිය. ඒක හරියටම ලේසිම ක්‍රමේ තමයි ආධ්‍යාත්මික ශක්තියත් එක්ක ජීවත් වෙනවා කියන්නේ අපි හරියටම නෙළුම් මලක් වගේ. නෙළුම් මලක් වගේ. නෙළුම් මලක් කවම කවදාකවත් මඩ වගුරුක ඇරෙන්න ස්විමින් පූල් එකක පිපෙන්නේ නැහැ. ඒක පිපෙන්නේ නැහැ. මොකද කරන්නේ නෙළුම් මල නෙළුම් බීජයක් පිටෙව්වොත් ස්විමින් පූල් එකේක මැරිලා යනවා. හැබැයි මඩ වගුරුක පිටෙව්වොත් එයා හැදෙනවා. හැදෙනවා විතරනේ මේකට මඩ වැටෙන්න 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 එයා සශ්‍රීක වෙනවා. ඒ ඇවිල්ලා මලක් පිපෙනවා. ඒ මල කවම කවදාකවත් ඒ නෙළුම් ගහ තියෙන වතුර ස්පර්ශ කරන්නේ නැහැ. වතුර වැඩි වුණොත් මල උඩට යනවා. වතුර වැඩි වුණොත් මල උඩට යනවා. ආධ්‍යාත්මික සිත කියන්නේ අන්නේ. ආධ්‍යාත්මික සිත කියන්නේ ඒක. ඒකෙන් දැන් මේ වගේ වැඩසටහන් වල අපි කරන්නේ මොකද්ද? අපේ අන්නේ. ඒ කියන්නේ ඉහළ තලයකට අපේ ශක්තියින් රැගෙන යාමේ බලය අපි තුල වර්ධනය කරන එක. ඒකට විවිධ දේවල් තියෙනවා. භාවනා කරනවා කියන්නේ එහෙම දෙයක්. දැනුම බෙදා දෙනවා කියන්නේ එහෙම දෙයක්. සිත නිදහස් කරනවා රිලැක්සේෂන් කියලා කියන්නේ එහෙම දෙයක්. අද විවිධාකාර ක්‍රම තියෙනවා. මම එක පොතක 300ක් විතර කියලා තියෙනවා. එතකොට ඔබට ඔන්න තේරුම් ගන්න පුළුවන් දෙවෙනි කාරණේ ශක්තිය ගෙවෙන හැටි. දැන් අද ඔබ දෙවෙනි වැඩි අභ්‍යාසය කරන්න මේක ලියාගෙන. ඇත්තටම මට උරුම වෙච්ච ශක්තිය මම වියදම් කරන්නේ කොහොමද බලන්න බලන්න දෙවනි බැලීමේ නීතිය ඔබ මේක හරියට ඉගෙන ගත්තත් අර කාලේ වගේම හරි වටිනවා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් හරියටම වැඩ කරනවා ඕක ඉගෙන ගන්න නැතුව ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරන්න ගියාම තමයි කියන්නේ හරියන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ කියලා කියන්නේ දවල් වෙනකන් නිදා ගන්න. දවල් වෙනකන් නිදා ගන්න එක්කෙනා කායික ශක්තිය, මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය විඳන් කරන්නේ කොහොමද? වැරදි ආකාරයකට. ඊට පස්සේ කියනවා ලෝ ෆැට්‍රැක්ෂන් හරියන්නේ නැහැ. නැගිටින්නේ 10ට මොන ලෝ ෆැට්‍රැක්ෂන්ද? නෙගටිව් එනර්ජිස් විතරයි ඇට්‍රැක්ට් කරන්නේ. ඇඳවට අරක්කු බීලා ඉදරවිල නෝනත් එක රණ්ඩු වෙනවා. තමන්ගේ කායික ශක්තිය, මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය විඳන් කරන්නේ මොකටද? උඩට වැඩ කරන්නේ නැහැ. ඒක නะ විශේෂයකට බැලලා වැඩක් නැහැ අපහාස කරලා වැඩක් නැහැ සබෝක තේරුම් ගන්න ඕනේ ඊළඟ කාරණේ ධනය ගෙවෙන හැටි ධනය ගෙවෙන හැටි ධනය කියලා කියන්නේ අපිට ධන වර්ග මහා ගොඩක් තියෙනවා මේ කීපයක් විතරයි දැන් දාලා තියෙන්නේ දැනුම ඒකක් ධනයක් දන්නාදී තමන් දන්නාදී භාවිතයට ගැනෙන්නේ කොහොමද කියලා උඩින් ඉඳලා බලන්න සමහර කටද මේක ප්‍රොඩක්ටිවිටි වලටත් අදාළයි දැන් ඵලදායිතාවයටත් අදාළයි දන්නා දේ කොච්චර දැනගෙන හිටියත් භාවිතයට ගත්තේ නැත්නම් ඒ දැනුමේ ප්‍රොඩක්ටිවිටි එක 0
වැඩක් නැහැ. හොඳට තේරුම් ගන්න ඕන. දැන් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ එක මහාචාර්යවරයෙක් ඉතින් මම විශ්වවිද්‍යාලෙන් අවුට් වුණාට පස්සේ එක දවසක් දැක්ක මේ නම පත්‍රේ පින්තූරයක් දාලා නමක් දාලා විස්තරයක් දාලා තියෙනවා 6 වෙනි ආචාර්ය උපාධිය ලැබයි කියලා. 30ක් තියෙනවද? PhD 6ක් තියෙනවා. මට දැන් මම ඒ කාලෙත් නිකන් ලෝක ට්‍රැක්ෂන් අර මේ ගිනගෙන නැහැ. ඒකට මට හරි ආසයි එහෙම මිනිස්සු දැක්කම නිකන් ගිල හොයන්න. මම ඉතින් ගියා අපේ විශ්වවිද්‍යාලේ ඉතින් ගියා. ගිහිල්ලා ඉන්න මම ඔය අපේ විශ්වවිද්‍යාලේ ගියන් තේබුණ එහෙම විමල රත්න කියලා අයිය කෙනෙක් ඉන්න. ඉතින් ඒකක් බීලා එයාගෙන් අහුව මොලේ මේ හවල් සර් කොහෙද ඉන්නේ? ආ යන්කෝ කියලා කිව්වා. දැන් ඔන්න උඩට එක්කන් ගියා. උඩට එක්කන් යනකොට ඒ සර් පහළට බැහැගෙන යනවා. යන්න. පරණ හම්බෑග් ගිහිකුත් අරගෙන මම මේ කට්ට ගෙඩියක් තියෙනවා, පොඩි බඩ ගෙඩියක් තියෙනවා, කුඩු වෙලා ෂර්ට් එකවත් අයින් කළා නැහැ. ළමයින්ට ඇති වැඩකුත් නැහැ, රටට ඇති වැඩකුත් නැහැ. කිසි කෙනෙකුට ඒක ඉගෙනගින් දාන්න දේ උගන්න ගන්නවත් බෑ. අඩුම ගානේ මට කියා දෙනවා විමල රත්නයිගේ. අඩුම ගානේ මේ PhD කරු පොට්ටිකවත් මේ ගහලා ළමයින්ට තියලා තිබුණා උන්වක් කියවන ඕනේ ඕක. දැන් දැනුමින් වැඩක් ගන්නවද? වැඩක් නැහැ. ප්‍රොඩක්ටිවිටි එක කීයද මේ මහත්තයාගේ? 0. දැන් ඔබට තේනවද? දැන් අද ඔබ ලිස්ට් එකක් හදන්න. ඔබේ දැනුමෙන් මොනවද ඔබ වැඩක් ගන්නෙ? බලන්න. හොඳට බලන්න. හරිද? දෙවෙනි එක කුසලතා. කුසලතා කියලා කියන්නේ අපි යම් යම් හැකියාවන් අපිට තියෙනවා. ක්වාඩ් ගාඩ්නර් කියලා තියෙනවා මල්ටිපල් ඉන්ටෙලිජන්ස් තියරි කියන එක. ඒක ලෝකයේ එක එකනා එක එක බුද්ධි වර්ග වන් වෙන් කරලා තියෙනවා. NLP වලදී වෙනම කොටසක් උගන්වනවා. එතකොට මේ කුසලතාවන් කියන જાතිය අපි වැය කරන්නේ මොන වටද? ඔබට උපතින් තියෙනවා ගීත ගායනා කුසලතාවක්. ඔබට උපතින් තියෙනවා. ඔබ ගීත ගායකයෙක් නොවුනොතින් ඕකෙන් ඇති වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඉතින් යාළුවෙක් එක්ක බෝතලයක් ගහනකොට සින්දුවක් කියන එක විතරයි. ඕකෙන් කිසිම වැඩක් නැහැ නේ. ඔබට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. කුසලතා කියන එක ලිස්ට් එකක් හදන්න. ලිස්ට් එකක් හදලා ඒව මම ගෙවන්නේ මොන වටද? වියදම් කරන්නේ මොන වටද කියලා බලන්න. හැකියාවන්. ප්‍රවීණතා. ඔය දැනුම වෙන්න පුළුවන්, කුසලතා වෙන්න පුළුවන්, අපිට පුහුණු කළා ප්‍රවීණත්වයට පත් කරන්න පුළුවන්. පුහුණු කළා ප්‍රවීණත්වයට පත් කරන්න පුළුවන්. උදාහරණයක් ගන්න මේ ලෝකෙට එනකොට කවුරුවත් ඩ්‍රයිවිං බෑ. හැබැයි පුහුණු කළා හොඳ රියදුරෙක් වෙන්න පුළුවන්. මේ ලෝකෙට එනකොට අපිට දැන් ළමයින්ට නම් හැකියාව තියෙන ඔපකීම. හැබැයි අපි එනකොට මේ කම්පියුටර් නොලෙජ් එකක් අපිට නෑ, සහජ ඥානයක් නෑ. හැබැයි දැන් ළමයින්ට තියෙනවා ඒක. තමන්ට අවුරුදු 3 ළමයා කම්පියුටර් ඔන් කරනවා, වැඩ කරනවා, ඔක්කොම පාස්වර්ඩ් වෙනස් කරගන්නවා, තමන්ට ඕන විදිහට අම්මා තාත්තා නැති වෙලාවට ඔක්කොම ටික වැඩ කරගන්නවා. ඒකට සහජ ඥානයක් තියෙනවා. මේ කම්පියුටර් ලිටරසි තියෙන කට්ටිය මැරලා. ඒ මැරුණාට පස්සේ සහජ ඥානය අරන් එනවා. හරිද? එතකොට හැබැයි අපි කරේ මොකද්ද? මේක පා ගහලා 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 වැරදි වැරදි ගහලා ගහලා ප්‍රවීණ වුණා. ඒ නිසා අද මේ සයිඩ් සදාගෙන මේක කරගෙන යනවා. ප්‍රවීණත්වයට පත් වෙන්න පුළුවන්. දැන් මම ප්‍රවීණ වෙලා තියෙනවා. උයන්න ප්‍රවීණ වෙලා තියෙනවා. ඒකෙන් මම වැඩක් ගන්නවද? බලන්න. ඊළඟට වත්කම්. ඔබට දීපල තියෙනවා. ඉඩකඩම් තියෙනවා. යාන වාහන තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. මේවයි මොනවද ඔබ කරන්නේ? මේවයි මොනවද කරන්නේ? ඒවා වියදම් වෙවි වියදම් වෙවි යන හැටි බලන්න. මුදල් ධනය තියෙනවා ඔබට. සල්ලි හම්බ කරනවා ඔබ. ඒ සල්ලි වියදම් වෙන හැටි බලන්න. ලියන්න. මම වියදම් කරන සල්ලි කොහොමද වියදම් කරන්නේ? හදිසි දේවල් වලට මොනවද වියදම් කරන්නේ? අත්‍යවශ්‍ය දේවල් වලට මොනවද වියදම් කරන්නේ? අවශ්‍ය දේවල් වලට මොනවද වියදම් කරන්නේ? අනවශ්‍ය දේවල් වලට මොනවද වියදම් කරන්නේ? හදිසි
අත්‍යවශ්‍ය අවශ්‍ය අනවශ්‍ය මොනවටද මම වියදම් කරන්නේ බලන්න බලන ඔය අනවශ්‍ය කියන කොටස අයින් කරන්න අවශ්‍ය වෙනුත් කොටසක් අයින් කරන්න ඔකට අලුතෙන් එකතු කරන්න ආයෝජන කියලා කොටසක් ඒකට එකතු කරන්න ආයෝජන කියලා කොටසක් කොටසක් කළා පොඩි මුදලක් හරි ආයෝජනයක් කරන්න හරිද දැන් ඔන්න ඔබට මේක හරියට කරන්න පුළුවන් කළොත්ින් අන්න ඔබට පුදුම බලයක් එනවා පුදුම දේවල් ආකර්ෂණය වීම දැන් මම වාක් මේක කියා දෙන්න යන්නේ මේ අපි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලට අනුව තමන්ට යම් යම් දේවල් ආකර්ෂණය වෙන්නේ කොහොමද මේකත් එක්ක කියලා නිකන් මම ඔබට එක උදාහරණයක් ගන්නම් අපි හිතමු ඉන්දියාවේ ඉන්න සද්ගුරු දැන් සද්ගුරු කියන්නේ මොකද්ද මෙන්න මේ concept එකට අනුව energy එක භාවිත ගෙවෙන හැටි බලපු කෙනෙක් එයා මොකද කරේ මේකට අදාළ පුහුණු වීම කරගෙන 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 ගියා ඒක ප්‍රතිඵලයේ හැටියට සද්ගුරුගේ දැනුම කුසලතා ප්‍රවීණතා පුදුමාකාර වේගින් වර්ධනය වෙනවා වර්ධනය වෙලා මේ යුනිවර්ස් එකේ තියෙන knowledge එකත් එක්ක එයාගේ knowledge එක link වුණා සම්බන්ධ වුණා චමුන්දි හිල් කියන කඳු මුදුනේ භාවනා කර කර ඉන්නකොට එදා ඉඳලා අද මේ මොහොත වෙනකන් සද්ගුරු ඕනෑම මේ ලෝකේ ඉන්න දවන්තම විද්‍යාඥයෙක් එක්කත් සාකච්ඡා කරනවා සද්ගුරුගේ සංකල්ප පරද්දන්න කාටවත් බැහැ සද්ගුරු යන්නේ පොතක් එහෙම කියවලා ලෑස්ති වෙලාද නැහැ අරය අහන ප්‍රශ්න වලට එයාට යුනිවර්ස් එකෙන් අදාළ නොලෙජ් එක අරන් දෙනවා එයා ලින්ක් එකක් හදලා තියෙනවා එක්ස්පීරියන්ස් එකක් හදලා තියෙනවා ඒකට හොඳට එකතු කරලා තියෙනවා ගන්නට බලන්න මේ තනි පුද්ගලයෙක් කරපු දේ ඉන්දියාවේ දස දහස් ගණනක් එනවා සද්ගුරුගේ ළඟට ලෝකෙින් උත්සවයක් තිබුණත් එහෙම ලක්ෂයක් විතර එනවා ඒ එන පිරිස නිසා ඉන්දියාවේ ඒ ප්‍රාන්තයේ වේගෙන් දියුණු වෙනවා වේගෙන් දියුණු වෙනවා ලෝකයේ පුරා සෙන්ටර්ස් හදලා තියෙනවා ඒ හැම සෙන්ටර් එකකින් ඉන්දියාවට සල්ලි එනවා ඔබ හොඳට හිතන්න ඕනේ අපි තුමු ඉන්දියාවේ හිටියා සායි බාබා තුමා ඒ මුඩුක්කුවේ ගිහිල්ලා පරිච්ච වෙනකොට තනි කර ඒ පළාත මුඩුක්කුවක් හැබැයි එතුමා මිය යනකොට ඒ පළාත විශ්වවිද්‍යාලය හදපු මහා දවන්ත නගරයක් කොහොමද හැදුනේ ඒ සායි බාබා තුමා දියුණු කරපු ඒවායේ ඇට්‍රැක්ෂන් පවර් එක දැනුම කුසලතා ප්‍රවීණතා ඊළඟ කායික ශක්තිය මානසික ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය කාලය ඒවා පාවිච්චි කරගත්ත ක්‍රමය මෙන්න මොකුත් නැහැ. ඔබ හිතනවා කවුරු හරි ගෙනත් දෙන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. අරක දෙන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. මේක දෙන්න ඕනේ. ඒක නෑ. ඔබ ඇතුලෙන් මේ බලලා හොඳට නිරීක්ෂණය කරලා ස්ටඩි කරලා ඔබ වෙනස් වෙනකොට ඔබට අවශ්‍ය දේ ආකර්ෂණය වෙනවා. හරිද? ඊළඟ කාරණේ සම්බදතා ගෙවෙන හැටි. සම්බදතා. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලදී තෝම ප්‍රබල එකක් තමයි මේ රිලේෂන්ෂිප් කියන එක. ඒ රිලේෂන්ෂිප් එක එනර්ජි එකක් හැදෙනවා ভাইබ්‍රේෂන් එනර්ජි එකක් උදාහරණයක් ගනිමු තමන් තමන් එක්ක සබඳතාව පවත්වනකොට පුදුමාකාර එනර්ජි එකක් අපෙන් රිලීස් වෙලා යන්න පටන් ගන්නවා හරිද මම සමාජයත් එක්ක ඇසුරු කරනකොට ඒ සමාජයට අනුම මගේ එනර්ජි එක වෙනස් වෙනවා මගේ එනර්ජි එකට අනුව සමාජයේ එනර්ජි එක වෙනස් වෙනවා ඇසුරු කරන අයගේ හරිද උදාහරණයක් ගනිමු මගේ එනර්ජි එකක් තියෙනවා මම නෙගටිව්මයි කතා කරන්නේ හරියන්නේ කාරුමේ මෙදක් නෑ වෙන උරුදසාව කෙහෙතගේ දසාව මේ කාල ගුණෙත් එක්ක බෑ කොරෝනාත් එක්ක බෑ අවුවත් එක්ක බෑ වැස්සත් එක්ක බෑ මේ මේ රටේ ඉඳලා වැඩක් නෑ ඔබ කතා කරනවා හරිද සමාජයේ කතා කරනවා එතකොට ඔබට ආකර්ෂණය වෙන්නේ කවුද තමන් තමන් එක සංවාදයක් යදෙනවා නෙගටිව් තමන්ට ඇසුරු කරන්න හම්බ වෙනවා නෙගටිව් කට්ටිය අපි ෂෙයා කරගන්නවා නෙගටිව් එනර්ජිස් පොසිටිව් එනර්ජිස් නෙමෙයි නෙගටිව් එනර්ජිස් දැන් අපි તો මේ වගේ වැඩසටහන් වලින් අපි කරන්නේ මොකද්ද පොසිටිව් එනර්ජිස් ෂෙයා කරනවා පොසිටිව් එනර්ජිස් ෂෙයා කරනවා මේ ඉන්න හැම කෙනෙක්ම මේ මොහොතේදී හරි හිතනවා පොසිටිව් දේවල් සමහරට මේ වැඩසටහනෙන් පස්සේ ඔබ මේ වයිෆ් එක රණ්ඩු වෙන්න පුළුවන් මහත්තයත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක් හැබැයි මේ පැයේ හරි ඔබ මොකද කරන්නේ
ඒ සිතුවිලි ඇති කර ගන්නවා ඒ සිතුවිලි උත්පාදනය කර ගන්නවා ඒකට එනර්ජි ඇති කර ගන්නවා ඒකට අදාළව පරමාණුක ශක්තිය උඩ කියපු විදිහට වෙනස් කරනවා එනර්ජි ভাইබ්‍රේෂන් එක ලෙවල් එක වෙනස් කරනවා මේ දින්ගෙ දිහා හරිද එතකොට මේ පරිසරය වෙනස් වෙනවා පරිසරය සමග අපි ජීවත් වෙන සබාධම ගස්වැල් එක්ක සත්ව සතාසි උපාවත් එක්ක විශ්වය සමග මේ මහා විශ්වයත් එක්ක දැන් උදාහරණයක් කියන්නකෝ දැන් මේ අද මට මේ මේ ආපු මැසේජ් එකක් බැලුවා මම WhatsApp ඒකේ තියෙනවා තායිලන්තේ පුංචි ගෑනු ළමයේ ඒ කියන්නේ සත්තු නිදහසේ හැසිරෙන සත්තු උද්‍යානයක හරිද නිදහසේ හැසිරෙන කූඩු වල දාලා නැහැ ඒකේ ගිහිල්ලා එයා ඕගන් එක වාදනය කරනවා එයාගේ දවස ගෙවෙන්නේ මේ කොරෝනා නිසා ඒකත් එක්ක දැන් මේ අවුරුද්දක් විතර දිසේ කරගෙන යන වැඩක් ඉතින් එයා ගිහිල්ලා ඕගන් එක අර කැලේ මැද්ද තියාගෙන සත්තුත් එක්ක සත්තුම ගිහිල්ලා ඕගන් එක ගහනවා මොකටද ඕගන් එක ගහලා තියෙන්නේ මේ පොඩි ළමයාට හිතලා තියෙනවා මම මේ 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 සත්තු දැන් මිනිස්සු එන්නේ නැහැ නේ බලන්න කොරෝනා නිසා එතකොට සත්තුන්ට තනි ඇති පාළු ඇති එයා හිතපු දේවල් හොඳේ පාළු ඇති තනි ඇති එපා වෙලා ඇති ඒක නිසා සත්තුන්ට මියුසික් කරන්න ඕන කියලා කියලා මොකද කරේ වනාන්තර ඒ ඒ ඒ සත්තු උද්‍යානේ තියාගෙන මේ ඕගන් එක ගහනවා දැන් මොකද වෙලා තියෙන්නේ එයා ඕගන් එක ගහනකොට සත්තු එනවා මියුසික් අහන්න ඉතින් සමහර සත්තු ඕගන් එක උඩ වාඩිලා තමයි එයාගේ මියුසික් අහන්නේ වටේට වාඩිල ලොකු සත්තු නපුරු සත්තු ඇවිල්ලා ඕගන් එක ප්ලේ කරනවා මම මගේ වීඩියෝ එක තියෙනවා මම දුවට කියලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ බලන්නකෝ උන් අමුතු විදිහට අහන්නේ අර කකුල් දෙකේ මිස් ඉස්සරහට මෙහෙම වාඩි වෙලා ඉඳගෙන මියුසික් අහනවා දැන් මොකද කරලා තියෙන්නේ පරිසරයත් එක්ක එයාගේ ভাইබ්‍රේෂන් පැටර්න් එක වෙනස් කරලා තියෙනවා සම්බදතාව ගොඩනගලා තියෙනවා ගොඩනැගීමේ ප්‍රතිඵලය මොකක් වුණාද සත්තු පවා විනාශ වෙනවා ගස්වැල් විනාශ වෙනවා මම අපේ ඔය සිනර්ජි ක්ලබ් එකට ආපු කට්ටිය නම් මම කියා දීලා ඇති ලෝකෙ මේ ගැන කරපු පරිශ්‍රය ලෝකෙ කරපු කට්ටියද උදාහරණයක් ගන්න මේ ඉන්දියාවේ ශ්‍රීමත් ජගදීෂ් චන්ද්‍ර බෝස් මේ ක්‍රමය පාවිච්චි කරලා ගස්වල ලෙඩ සනීප කරපු එක බර්බැන්ක් ලූතර් බර්බැන්ක් මේ ක්‍රමය පාවිච්චි කරලා කැක්ටස් වර්ග 500 ගානක් කටු නැති කැක්ටස් වර්ග ලෝකයට හඳුන්වලා දුන්න හැටි මේ ක්‍රමය පාවිච්චි කළා. දැන් ඔබට තේරෙනවද? ඒක නිසා මොන හොඳට දැන එයාගේ එයා වගාවට ආසයි. ඉතින් කැක්ටස් වවනවා. කැක්ටස් වවනට හැමදාම කටු ඇනෙනවා. දැන් එයා මොකද කරේ මේ මේක ස්ටඩි කරා. බැලුවා. විමසලා බැලුවා. බලලා මම මේ කැක්ටස් ගස් එක සම්බන්ධතාවක් හදන්න ඕනේ කියලා හිතුවා. ඉතල මොකද කරේ ඒ ගස් එක කතා කරන්න පටන් ගත්තා ආදරය කරන්න පටන් ගත්තා පණිවිඩ දෙන්න පටන් ගත්තා මේක කරගෙන 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 යනකොට මොකද උනේ එයා කතා කරා මං ඇයි මං මෙච්චර ආදරේ මට ඇයි කටු අනින්නේ මට රිදෙනවා මගේ ලේ යනවා ඉතින් එයා කතා කරා මෙහෙම යනකොට මෙන්න එයාට පුළුවන් වුණා කැක්ටස් වර්ග කටු නැති කැක්ටස් වර්ග බිහි කරන්න ලංකාවේ හෙළවෙදකම කියන එකේ මේක තියෙනවා හෙළවෙදකම කියන එකේදී ගස් වලින් ගන්නේ ගිහලා ගහට වැඳිනවා වැඳලා ගහත් එක කතා කරනවා කතා කළා තමයි බෙහෙත් වර්ග ගන්නෙ සමාව ඉල්ලනවා අවසර ඉල්ලනවා දැන් සමහර බෙහෙත් වර්ග තියෙනවා රාත්‍රී හඳ එළිය විතරයි ඒක පොළොවෙන් මතුවෙන්නේ ඒක ගන්න වෙද මහතුරු දැනගෙන හිටිය හෙළවෙද මහතුරු කොහොමද ඒක ගන්න කියලා සබදතා තවත්තන්න ඕනේ. ඒවත් එක තමයි යම් යම් දේවල් ආකර්ෂණය වෙන්න පටන් ගන්න. ඊළඟට යුනිවර්ස් එකත් එක්ක යුනිවර්ස් එක ගැන මම හැම වෙලාවකම කියනවා පුදුමාකාර එනර්ජි එකක්. ඔබ ඒක ටියුන් කරගෙන 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 යනකොට ඔබට යම් යම් ශක්තියින් ආකර්ෂණය වෙනවා. අවසාන කාරණය. ආයුෂ ගෙවෙන හැටි. දැන් මේ ලෝකෙට එන අපි හැමෝටම අපිට එන්ජින් එකට පොඩි ටයිම් එකක් හම්බ වෙනවා. එක එක්කෙනාට ටයිම් එකක් හම්බ වෙනවා. සමහරුන්ට අවුරුදු 80ක වොරන්ටි එකක් හම්බ වෙනවා. සමහරුන්ට 60ටත් වෙන්න පුළුවන්. සමහරුන්ට 15ටත් වෙන්න පුළුවන්. හරිද වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒ වොරන්ටි එක අපි පාවිච්චියට ගන්න කොහොමද? පුංචි උදාහරණයකින් මම ඔබට කියන්නම්. අපි හිතමු මිනිස්සුන්ගේ හදවතේ ආයු කාලය සාමාන්‍ය ඇවරේජ් ආයු කාලය දවස් 27365යි.
දවස් 27365 අපිට ඕන නම් අපේ මේ දවස් 27365 අඩු කරගන්න පුළුවන් 60000කට 50000කට 40000කට අඩු කරන්න පුළුවන් කාගේද වගකීම තියෙන්නේ තමන්ගේ අතේ ඕන නම් ඕක වැඩි කරන්න පුළුවන් කොච්චර 35000කටද වැඩි කරගන්නත් පුළුවන් 35000කටද වැඩි කරගන්නත් පුළුවන් කොහොමද මේක වැඩි කරන්නේ වැඩි කරන ක්‍රම තියෙනවා අපි හිතමු අපේ හදවතේ ගැස්ම හෙමින් ගැහෙන සලස්ක අලස්ස ගත්තොත් ලෝ මේ ලෝ ප්‍රෙෂර් එහෙම නෙමෙයි හොඳේ ලෝ ප්‍රෙෂර් එහෙම ඇවිල්ලා හાર્ට් බීට් එක අඩු වෙනව නෙමෙයි ඔබ භාවනා කළා හිත නිදහස් කරගෙන සන්තෝෂෙන් ඔබේ ස්පීඩ් අඩු කරගත්තොත් අන්න ඔබේ හදවතේ ආයු කාලය වැඩි වෙනවා ඔබ ආතතියෙන් පීඩණයෙන් කෝපයෙන් තරහෙන් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් තෘෂ්ණාවෙන් දැවි දැවි හිටියොත් හાર્ට් බීට් එක 72ක් තියෙන්න ඕනේ 85ක් 90ක් 95ක් 100ක් වෙලා ඉන්නවා හදවතේ ආයු කාලය අඩු වීගෙන යනවා දැන් වැඩි තේරුණාද ඔබ කොහොමද ඔබේ ආයුෂ ගෙවන්නේ පළවෙනි අවුරුදු 10 මම ගෙවන්නේ ගෙව්වේ කොහොමද දැන් ඉතින් වැඩක් නැහැ නේ අතීතයේ දැන් බලන්න දෙවෙනි අවුරුදු 10 කොහොමද තුන්වෙනි අවුරුදු 10 කොහොමද අවුරුදු 10න් 10ට මේක බෙදන්න බෙදලා දැන් වයසත් එක්ක අතීතයේ ගෙවපු හැටි නිකන් self study එකක් කරලා බලන්න මං ආය කාලේ අතීතයේ ගෙවුවේ කොහොමද ඊට පස්සේ ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන පසුතැවෙන්න යන්න එපා දුක් වෙන්න යන්න එපා වර එකක් ඇති කරගන්න යන්න එපා බලන්නකෝ ඒ කාලේ පිස්සු නටලා මං ඕ ලෙවල් ෆේල් වුණා නිසි ඒක වර වෙන්න යන්න එපා ඔබ ආය කාලේ වැරදි දේට පාවිච්චි කරලා තියෙනවා හැබැයි ඔබට දැන් අවුරුදු 40යි අවුරුදු 40න් ලා අවුරුදු 80ක් වෙනකොට ඔබට ඕන නම් ඉතුරු අවුරුදු 40ම හරියට ආයෝජනය කරලා වැඩේ කරන්න පුළුවන්ද බැයිද පුළුවන් හරියට කරන්න පුළුවන් සමහර මිනිස්සු ලෝකෙ හිමයි කරලා තියෙන්නේ. දන්නේ නැහැ මොකක්වත් දැනගත්ත දවසේ ඉඳලා වෙනස් කරනවා. දැනගත්ත දවසේ ඉඳලා තමන්ට උන දේ තමන් ගන්නවා ජීවිතෙන් තමන්ගේ අවශ්‍යයෙන්. හොඳට මේක තේරුම් ගන්න. දැන් උදාහරණයක් ගනිමු. පොංචි උදාහරණයක් ගනිමු. අපි හිතමු KFC හදපු මහත්තයා. කර්නල් සෑන්ඩර්ස්. යා බිස්නස් එක පටන් ගත්තම අවුරුදු 67 දී. लोकेचरसी එච්චර කාලයක් ජීවිතේ අහක ගියා ආයු කාලය හැබැයි ඉතුරු කාලය ආයෝජනය කරා. දැන් ඔබට බැරි දෙයක් කරන්න ඔබේ ආයුෂ ගෙවෙන හැටි ස්ටඩි කරන්න. ඔබේ ආයුෂ ගෙවෙන හැටි ස්ටඩි කරන්න. මේ දක්වා කාලය මම ගෙව්වේ කොහොමද හොඳට ස්ටඩි කරලා බලන්න. ඊට පස්සේ අනාගතේ මම ගෙවන්න ඕන කොහොමද ස්ටඩි කරලා බලන්න හැම වෙලාවකම ලේසිම පහසුම ක්‍රමේ තමයි 10න් 10ට වෙනස් කරන්න try කරන්න. ඔක වෙන ක්‍රමයක් තියෙනවා මනෝවිද්‍යාත්මකව. ඒ ක්‍රමයට මම කියා දෙන්නේ නැහැ වෙලා යන නිසා 10න් 10ට වෙනස් කරන්න උත්සාහ කරන්න. මෙච්චර දවස් හිටියා අනාගතේට වෙනස් කරන්න කොහොමද? වැඩි හරිද ඔන්න මම කියා දුන්න පස් මහ බැලුම් මේ බැලුම් පහම මොකද්ද කරන්නේ ඈ බැලුම් බෝල පහක් වගේ පාට පහක බැලුම් බෝල පහක් වගේ ඔබ මේ බැලුම් බෝල පහ හරියට අධ්‍යයනය කළා ඒක සකස් කරගත්තොත් ඔබේ ජීවිතයේ ඉහළට 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 ඔසවගෙන යන්න පුළුවන් ඔච්චරයි එහෙමනම් අද දවස් අවසන් කරනවා ඔබ සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පණිවිඩයක් තියෙනවා දයන් මේ කවුරු හරි මෙතන ඉන්නවා නම් දේශීය සහල් නිෂ්පාදනය කරන එයාට පුළුවන් මට ඕස්ට්‍රේලියාවට එක්ස්පෝට් කරන්න අවස්ථාවක් හදලා දෙන්න. ඈ ඔව් කිමිකල් නැතුව හොඳේ. ඕගනික් ඒවා කිමිකල් නැතුව හැබැයි අපි එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කරලා දුන්නා ඒ කට්ටියගේ මිල ගණන් බැලුවහම ඕස්ට්‍රේලියාවට ගෙනියන්න විදියක් නැහැ.
साधारण विधिट लाभ्यास्ताव सकस्कुआस्ट्रेलिया इंपोर्ट सूदान संबंध कल मगे मे बिजनेस किसी में संबंध मतलब මේක දෙන්නත් එක සාකච්ඡා කරගෙන තමන්ගේ බිස්නස් එකක් හැටියට දිනු කරගෙන යන එක. එහෙම නැතු සර් රරිය හදලා දුන්නේ නැහැ නේද? රරිය කතා කරේ නැහැ නේද සර්? මම යහුවා ඌවා මේ මගේ සම්බන්ධයක් නැහැ. මම කතා කරන්නේ ඒකයි සම්බන්ධ වුණෝතින් ඒ පැත්ත සම්බන්ධ කරලා දෙනවා. එච්චරයි. හරි. එහෙමනම් අද දවස අවසන් කරනවා. ඔබ සිල් දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා. ඔබේ පෞලියගේ ජීවිත ආලෝකමත් වේවා. ඒ වගේ මේ වැඩසටහනේ පස්මහ බැලුම් බලලා बोधिसत्व बुधुनावागे उबे जीवित बुद्धत्व अवबोधे लवबोधे लवागनीम टवश शक्ति धैर्यवाबोधे उबे जीवित विशिष्टत्व मेहन टवश पशु निर्माण प्रार्थना कर